තෙරුවන් සරණයි සියලු දෙනාටම සිත නිවන්නට බුදු බණ අසන්නට අපි සියලු දෙනාගේ මේ සූදානම බෞද්ධ රූප වාහිනිය වස්සාන සමය නිමිති කරගෙන සෑම දිනකම පස්වරුය බෙත සම්නිවේදනය කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාව මෙතෙන් සිට පුරා හෝරාවක් ඔබට ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා සදර්ම දේශනා පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩම කොට බදාළ සේරුවිල දෙහිපත්ත මණ්ඩගි රජ මහා විහාරාධිපති හිබුටාන සුදම් සභාදල පරිශුණ ආයතනයේ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සෝමපුර සිටි සුදම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු සාදු 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 එවකෙම වැඩම කොට බදාළ සේරුවිල දෙහිපත් මණ්ඩලගි රජ මහා විහාරයේ ගෞරවනීය මහා සංඝරත්නයත් අපි নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා සාදු 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 සදරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩවත පදිංචි ග්වෙන් අමරසේකර මහත්මියගේ දූදරුවන් පිරිස විසින් එසේනම් කලාකරුවන් හේවිසි සබ්ජ පූජා පවත්පත්දී මේ දායකත්ව දෙන්න පින්වත් පිරිසට ගෞරවණීය ආරාධනය ලෝතුරු තථාගතයන් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කරන්නට සාදු 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 එසේනම් සදරම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්පා තෙවරක් নমස්කාරය කියමු සාදු 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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු 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 කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡාසුඤ්ඤන්ති නගොත්තේන ධනේන වාති සතු සතු ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ සභාපති අපගේ පින්වත් බොරලන්දේ වජිරඥාන ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි කඩවත පදිංචි ගුවේන් අමරසේකර මහත්මිය පින්වත් දූ දරුවන් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින බොහොම වටිනා පින්කමක් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවකේ කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියලා තෝරා බේරා ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකේ සේවනයේ කළ යුතු දේ කුමක්ද සේවනයේ නොකළ යුතු දේ කුමක්ද කියලා අවබෝධ කරගන්නවා ඒ වගේම ගමන් කළ යුතු මඟ කුමක්ද ගමන් නොකළ යුතු මඟ කුමක්ද කියලා අවබෝධ කරගන්නවා කළු ධර්ම කියන්නේ මොනවද සුදු ධර්ම කියන්නේ මොනවද කියලා තේරුම් කරගන්නවා කළු ධර්ම කිව්වේ පව් සුදු ධර්ම කියන්නේ පින් ඒ වගේම ආර්ය මාර්ගය කියන්නේ කුමක්ද අනාර්ය මාර්ගය කියන්නේ කුමක්ද කියලා
තේරුම් කර ගන්නවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකේ මෙන්න මේ හැකියාවට ධහමේ කියනවා ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය සූත්‍රවලදී භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව වදාලේ ඉමේ ධම්මා සේවිතබ්බා ඉමේ ධම්මා අසේවිතබ්බා යම් කිසි කෙනෙකුට හැකියාව තියෙනවා නම් මෙය තමයි සේවනය කළ යුතු දේ මෙය තමයි සේවනේ නොකළ යුතු දේ කියලා තේරුම් ගන්න එයාට ප්‍රඥාව තියෙනවා කියනවා මේ දේවල් තමයි පව් මේ දේවල් තමයි පින් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක ප්‍රඥාවේ උපකාරයෙන් සිද්ධ වෙන දෙයක් එතකොට ඥානවන්ත බෞද්ධ ශ්‍රාවකයෝ සේවනේ නොකළ යුතු දේ ඇසුරු නොකළ යුතු දේ අසාර දේ අනාර්ය දේ බැහැර කරනවා සේවනේ කළ යුතු දේ ඇසුරු කළ යුතු දේ සුදු ධර්ම ආර්ය මාර්ගය ක්‍රියාත්මක කරනවා ඇසුරු කරනවා වඩනවා වර්ධනය කරනවා ඒ තුලින් එයාට පුළුවන්කම ලැබෙනවා මෙලව ජීවිතයත් සුවපත් කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා සුතවාචකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලං පජහති භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා අකුසලය පජහති කිව්වේ දුරු කරනවා කුසලං භාවේති කුසලය වඩනවා කියනවා සාවජ්ජං පජහති නිවැරදි දේවල් ඉවත් කරනවා අනවජ්ජං භාවේති ඒ කියන්නේ වැරදි දේවල් ඉවත් කරලා නිවැරදි දේවල් වඩනවා ඒකෙන් කුමක්ද වෙන්නේ ඔහුට සුද්ධ මත්තානම් පරිහරතේති තමන්ගේ ජීවිතය සුද්ධවන්ත ජීවිතයක් පිරිසුදු ජීවිතයක් අර්ථවත් ජීවිතයක් වටිනා ජීවිතයක් බවට පත් කරගන්නවා එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුට මෙලෝ වශයෙන්ුත් ලාභයක්මයි ලැබෙන්නේ. පරලෝ වශයෙන්ුත් ලාභයක්මයි ලැබෙන්නේ. මොකද සතර ආපායෙන් නිදහස් වෙලා නිවන් දක්වා ජාති දක්වාම සසර උරුම කරගෙන ඉන්න කෙනෙක් සුගති සම්පන්න ස්වභාවයට පත් කරන්නේ මේ යහපත අයහපත වරද නිවරද සරුදේ නිසරුදේ තෝරා බේරා ගැනීම තුල එනිසා මේ සදහවත් පින්වතුන් තමනුත් ඒ ආර්ය මාර්ගයේ තුල ඒ සේවනයේ කලයේතු දේ ඒ සුදු ධර්ම ඒ අසුරු කලයේතු දේ අසුරු කරනවා සේවනය කරනවා සේම ලක්වැසි ලොවැසි බොහෝ දිනෙකට සේවනයේ නොකලයේතු දේ මෙයයි කියලා දීලා සේවනයේ කලයේතු දේ මෙයයි කියලා දෙන්ටයි මේ දායකත්වයන් දක්වමින් මේ විදිහට පුණ්‍ය කටයුතු සිද්ධ කරන්න. එනිසා මේ හැම දිනාටමත් තමන්ගේ ජීවිතයේ මෙලොව වශයෙන් සුද්ධමත්තානම් පරිහරතේති සුද්ධවන්තයෙක් බවට පත්වෙන්නට අවැසි කරන භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනාවක ධම්මර්ථයන් ටිකක් තේරුම් කරලා දෙන්න උත්සාහයක් දරනවා. තං සුනාත සාදුකං මනසිකරවොත ඒක හොඳට ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා මේ මොහොතේ සිට ජීවිතයට ගලප ගන්න. පිංගුතුනි භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ජීවිතේ පවත්වපු ගිහි පාසක මහත්මයෙක් තමයි ඔබ අප කවුරුත් දන්න අනේ පිළිසිටුතුමා. එතුමා බොහෝ කුසල දහම් පුණ්‍ය දහම් සිද්ධ කරලා මරණයට පත් වෙලා නිදා පිබිදියාක් මෙන් ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකයේ එනමින්ම අනේපිඩු සිටු දිව්‍ය පුත්‍රයා විදිහට මේ දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මට මේසා සැප සහිත සුගති සම්පන්න ජීවිතයක් උපදවා ගන්න සුගති සම්පන්න ආත්මයක ප්‍රතිසන්තිය ලබන්න හේතුනේ කුමක්ද කියලා ආපස්සට එහෙම බලනකොට
පෙනෙන්න පටන් ගන්නවා තමන් මනුභවයේ සිට සිද්ධ කරපු සියලුම පුණ්‍ය දහම්. ඒ පුණ්‍ය දහම් අතර විශේෂ පුණ්‍ය දහමක් එතුමා කළා. බුදුදහමේ සඳහන් වෙනවා සියල්ල දන් දීම යනු ආවාස දන් දීමයි කියලා. 54 කෝටියක් වියදම් කරලා අනේ පිළි සිටුතුමා ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරා ඉදි කරලා. දහමේ සඳහන් වෙනවා පින්වතුනි අන්නදෝ බලදෝ හෝති. අපි ආහාර පාන දන් දෙනවා කියන තැනදී ඇත්තටම දන් දෙන්නේ බලය. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍රාභරණ දන් දීම තුල අපි සැබෑවටම දන් දෙන්නේ වර්ණය. යානදෝ සුඛදෝ හෝති. යම් කිසි කෙනෙක් තව කෙනෙකුට ගමන් පහසුව සලසනවා කියන තැනදී යා කරන්නේ සැපය දන් දීම. දීපදෝ හෝති චක්කුදෝ. යම් කිසි කෙනෙක් ආලෝකයේ දන් දෙනවා කියන තැනදී යා දන් දෙන්නේ ඇස් දන් දීමක්. ඇස් දෙකක් තියෙනවනේ. මස ඇස මනස. යම් කිසි කෙනෙකුගේ මස ඇස පැහැදිලි වෙන්නේ දීප්තිමත් වෙන්නේ පෙනීමේ ස්වභාවයේ පවතින්නේ ඊළඟ මනසේ ස්වභාවයේ වර්ධනය වෙන්නේ දැනුම බුද්ධිය කියන එක වර්ධනය වෙන්නේ එයට හේතු සාධකයක් විදිහට දහමේ සඳහන් වෙන්නේ මේ දීප පූජාව ආලෝක පූජාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝච සබ්බ දදෝ හෝති. යම් කිසි කෙනෙක් සියල්ල දන් දුන්නා කියලා කියන්නේ යෝ දදාති උපස්සයන් සතර දිගින් වඩින මහා සංඝ රත්නයට බුද්ධ ප්‍රමුඛව ආවාසයක් යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒක සියල්ල දන් දුන්නා හා සමානයි. හැබැයි දහමේ තවත් තැනක සඳහන් වෙනවා අමෘතේ දන් දීම යනු කුමක්ද කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් යෝ ධම්ම මනුසාසති ධර්මයෙන් අනුශාසනා කරන්ට ඒක අමෘතය දන් දීමක් කියලා වදාලා. එතකොට මේ අනේපිඩු සිටු දිව්‍ය පුත්‍රයා ආපස්ස හැරිලා ආවර්ජනය කරනකොට තමන් කරපු පුණ්‍ය දහම් කුසල දහම් බලවස්සේ තමන්ට සිහි වෙන්න පටන් ගන්නේ අර සතර දිගින් වටින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කරපු ආවාස පූජාව. ඒ වෙලාවේදී දකිනවා පූර්ණ චන්ද්‍රයා වට කරගත් තාරකාපන්තියසේ භාග්‍යතුන් වහන්සේ වට කරගෙන ඉන්න සිව්වන පිරිස ජේතවනාරාමේ වැඩ සිටමින් දහම් දේශනා කරනවා දහම් ශ්‍රවණය කරනවා. විශාල සතුටක් සොම්නසක් හිතට ඇති වෙලා ඒ විලාවෙම ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ අභිමුව පෙනී සිටිනවා. පෙනී ඉඳලා හරි ලස්සන ගාථා රත්නයක් දේශනා කරනවා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම. අනේ ස්වාමීනි මට ගොඩාක් ප්‍රීතියක් දැනෙනවා සතුටක් දැනෙනවා. හරියට සඳමඩල තාරකාපන්තියේ කැටු කරගත්තාසේ මේ නිකෙලස් මහරහතන් වහන්සේලා එවැගේම පාසක උපාසිකාවෝ මේ සිව්වනක් පිරිස රුක් කරගෙන ඔබ වහන්සේ මේ දහම් දේශන කොට ජේතවනාරාමයේ මට විශාල සතුටක් දැනෙනවා කියලා වදාලා ප්‍රකාශ කළා. මෙන්න මේ වෙලාවේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රය අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන ගාථා පාඨයක් දේශනා කරනවා. අන්නේ දේශනාව තමයි අද ඔබට මාතෘකා පාඨයේ විදිහට අනුශාසනා කෙරෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන ධනේනවා. මේ ලෝකයේ මිනිස්සු සත්වයෝ සුද්ධවන්තය බවට පත් වෙන්නේ ධනයෙන්වත් ගෝත්‍රයෙන්වත් නෙවෙයි කියනවා. සුද්ධවන්තය කියලා කියන්නේ උතුම් කෙනෙක්, උත්තරීතර කෙනෙක්, වැදගත් කෙනෙක් බවට පත් වෙන්නේ ගොත්තේන ගෝත්‍රයෙන්වත් න ධනේනවා ධනයෙන්වත් නෙවෙයි කියනවා. එහෙනම් කාරණා පහක් මත
මොනවදේ කාරණා පහ කම්මං කම්මං කිවේ ක්‍රියාව යම් කිසි කෙනෙක් කරන ක්‍රියාවට අනුව තමයි එයා සුද්ධවන්තේද්ද අසුද්ධවන්තේද්ද බවට පත් වෙන්නේ විජ්ජා විජ්ජා කියලා කිව්වේ දැනුම තමන් ලබාගත් දැනුම පරිහරණය කරන විදිහට අනුව තමයි කෙනෙක් සුද්ධවන්තේක හෝ අසුද්ධවන්තේක බවට පත් වෙන්නේ ධම්මෝච ධාර්මික දිවි පැවැත්ම සීලං සිල්වත්කම උත්තම ජීවිතං උතුම් දිවි පැවැත්ම මෙන්න මේ කියපු ධර්මතා පහ මත තමයි මිනිසියෙක් වේවා දෙවියෙක් වේවා කවරෙක් වේවා සුද්ධවන්තේක බවට පත් වෙන්නේ එහෙම නැතුව ගෝත්‍රයෙන්වත් ඒ කියන්නේ කුලයෙන්වත් ධනෙන්වත් නෙවෙයි නමුත් මේ සමාජයේ තියෙන වැදගැම්මකට නැති ක්‍රමයක් තමයි මිනිස්සු උසස්යයි උතුම්යයි සලකන ක්‍රමය එක්කෝ ධනෙ නිසා එක්කෝ බලය නිසා නිලය නිසා කුලය නිසා උගද්දෑ නිසා මේ වගේ හේතු සාධක මත තමයි සුද්ධවන්තයෝ අසුද්ධවන්තයෝ උත්තම පුරුෂයෝ කියලා අපි සමාජයේ කතාබහ වෙන්නේ අපි ගණන් ගන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ බොහොම නුවණින් සලකා බලා ලෝකේ සත්‍යයාගේ ස්වභාවය අනුශාසනා කරන්. ඒ කවදාවත් වරදින දෙයක් නෙවෙයි. කොහේවත් එහි අඩුවක් පාඩුවක් භාග්‍යතුන් වහන්සේ තියන්නේ නැහැ. මේ දේශනාව තුළ පරිපූර්ණ දේශනාවක් විදිහට තමයි කරන්නේ කාටත් තේරෙන විදිහට. එනම් බලමු කෙනෙකු සුද්ධවන්තයෙකු බවට පත් වෙන්න මේ කාරණා පහ කොහොමද උපකාර වෙන්නේ කියලා. කම්මං ක්‍රියාව අපි හැම දිනෙකම පින්වතුනි ක්‍රියා තුනක එකතුවක්. මනෝ ක්‍රියාව, වාක් ක්‍රියාව, කාය ක්‍රියාව. එතකොට සිත මුල් කරගෙන අපි චේතනාත්මකව යම් දෙයක් හිතනවද ඒ හිතන දෙයට අනුව තමයි අපි වචන ප්‍රකාශ කරන්නේ කය ක්‍රියාත්මක කරන්නේ එතකොට මෙන්න මේ ක්‍රියාව තමන්ටත් වැදගත් නැත්නම් අර්ථවත් නැත්නම් සුබදායි නැත්නම් අනුන්ටත් වැදගත් නැත්නම් අර්ථවත් නැත්නම් හානියක් විනාශයක් පීඩාවක් නම් අපි හිතමු එයා කුලයෙන් උසස් කෙනෙක් ධනෙන් උසස් කෙනෙක් කියලා හැබැයි එයා සුද්ධවන්තයෙක්ද නැහැ සිතන සිතුවිලි අපිරිසුදු වී බාහිරින් අපි කොච්චර උසස් තත්ත්වයට පත් වුණත් සුද්ධවන්තයෙක් බවට පත් වෙන්නේ නැහැ පින්වතුනි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරනවා අපේ සිතේ ක්‍රියාකාරීත්වය දෙආකාරයකින් සුචරිත මනෝභාවය සහ දුස්චරිත මනෝභාවය කියලා දුස්චරිත මනෝභාවය තුළ හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ අකුසල් සිත් 12ක් සඳහන් වෙනවා කාමාවචර විදිහට ලෝභ සිත් 8යි ද්වේෂ සිත් 2යි මෝහ සිත් 2යි විදිහට එතකොට හිත පදනම් කරගෙන යම් කිසි කෙනෙක් තරහක් වෛරයක් ක්‍රෝධයක් ඉරිෂියාවක් පලිගැනීමක් කුහකකමක් මානයක් මදයක් තම්බයක් තම්බකෙවි හිතේ දැඩිකමක් මේ වගේ අකුසල සහගත චේතනාවක් පහළ කරගත්තොත් මොකද හිතක් එක්ක ක්‍රියාත්මක වෙන ඔයි චෛතසික 54 ප්‍රධාන චෛතසිකයක් තමයි චේතනාව කියලා කියන්නේ. දැන් මේ පින්වුතුන් මේ පින්කම කරන්නට චේතනාවක් පහළ වුණා. ඒ චේතනාව අනුව මේ පින්වුතුන්ගේ සකස් උනේ කාමාවචර කුසල සිතක්. එතකොට අකුසල ක්‍රියාවක් මොකක් හරි දෙයක් අපි කරන්නට යනකොට මුල් වෙන්නේ අකුසල් කාමාවචර අකුසල් සිත. එක්කෝ එතන ලෝභයක් ද්වේෂයක් මෝහයක් කියන එක එතන ක්‍රියාත්මකයි ලෝභ සිත් 8න් එකක් එකතු වෙනවා එක්කෝ ද්වේෂ සිත් 2න් එකක් එකතු වෙනවා එක්කෝ මෝහ සිත් 2න් එකක් එකතු වෙනවා ඔය කියපු
කාමාවචර අකුසල සිත් සහිතව තමයි අපි සිතෙන් නරක දෙයක් අයහපත් දෙයක් කරන්නට යනකොට ඉස්මතු වෙලා එන්නේ. ඒකට කියනවා අපුඤ්ඤාභි සංස්කාර කියලා. අපුඤ්ඤාභි සංස්කාර වලට කියනවා පින්වතුනි කර්ම භවය කියලා. එහෙනම් එතන අකුසල සිත් පහළ වීම තුල සකස් වෙන්නේ කර්ම භවය. කර්ම භවයේ ස්වභාවය තමයි විපාක භවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ අපි සකස් කරගන්න කර්ම භවයේ තමයි ඊළඟට සසරදී අපිට විපාක විදිහට අපි හිතමු කොහේ හරි ප්‍රතිසන්දියක් ලැබනකොට විපාක දෙන්නේ අන්න ඒ කර්ම භවයේ තමයි විපාක භවයේ විදිහට. ඉතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසල සිතකින් යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙලා යම් කිසි කෙනෙකුගේ හිතක් එයා බැරි වෙලාවත් මරණයටපත් වෙලා ඊළඟ ප්‍රතිසන්දිය ලබන විට ඔහුට ලබන්න සිද්ධ වෙන්නේ ඒවන් නිරයන් ඒවන් පෙත්ති විසයන් එක්කෝ නිරය එක්කෝ ප්‍රේත ලෝකය. දැන් ඒතකොට තරහ කේන්තියක් වෛරයක් ඉරිසියාවක් ක්‍රෝධයක් නේද? එතකොට මේ අකුසල සිත් තියෙන තැන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොනවාද? පංච නීවරණ කියනවා. පංච නීවරණ තියෙන තැන තියෙන්නේ මොනවාද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දස අකුසල්. ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාව බොරු කීම කේලම් කීම හිස් වචන කීම පරස වචන කීම අවිද්‍යාව ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටි. මේ දස අකුසල් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක සිතෙන් අපි කරන අයහපත් ද නරක දේවල් ඒකෙන් හරි පීඩාවක් තියෙන්නේ විඩාවක් තියෙන්නේ දුකක් තියෙන්නේ හානියක් විනාශයක් තියෙන්නේ. අපි හිතමු එහෙම අකුසල් සිතවිලි ජනනය කරමින් ජනිත කරමින් කෙනෙක් ජීවත් වෙනවා. හැබැයි මෙයා ඉපදුනේ උසස් කුලයක. මෙයාට ගොඩාක් ධන දහන්නේ තියෙනවා භුක්ති විඳින්න. බාහිරින් බලනකොට බොහෝම සුවසේ ජීවත් වෙනවා වගේ පෙනුනත් මෙයා සැබෑම සුද්ධවන්තයෙක්ද? එයා සැබෑ සුද්ධවන්තයෙක් නෙවෙයි. මොකද ක්‍රියාව අපිරිසුදුයි, මනෝ ක්‍රියාව අපිරිසුදුයි, වාක් ක්‍රියාව අපිරිසුදුයි, කාය ක්‍රියාව අපිරිසුදුයි. ඉතින් යම් කෙසේ කෙනෙක් ඉන්නවා ධනෙකුත් නැහැ, ගෝත්‍රයෙකුත් නැහැ, දුගී දුප්පත් ජීවත් වෙනවා. හිසට සෙවණක් නැහැ, කුසට ආහාරක් නැහැ, ඇඟට වතක් නැහැ. හැබැයි මෙයා සිතන සිතුවිලි පුඤ්ඤාභි සංකාරයි. පුඤ්ඤාභි සංකාරයි කියලා කියන්නේ එයාගේ සිතේ පහළ වෙන්නෙම අපි ගත්තොත් සාමාන්‍ය කෙනෙක් ගත්තොත් එයාගේ පහළ වෙන්නේ කාමාවචර සිත්නේ. කාමාවචර කුසල සිත්. කාමාවචර කුසල සිත් අටක් තියෙනවා. මේ අට ඔස්සේ තමයි එයා සිතන්නේ. එක රූපාවචර කුසල සිත් පහක් තියෙනවා. මේ කාමාවචර කුසල සිත් අටයි රූපාවචර කුසල සිත් අටයි මේ 13ට කියනවා පුඤ්ඤාභි සංකාර කියලා. එතකොට එයාගේ කර්ම භවයේ සකස් වෙන්නේ පිනට නැඹුරු වෙලා පින් සිතුවිලි සහිතව. එතකොට පුණ්‍ය චේතනාවන් මුල් වෙලා දැන් දන් දීම දාණය ඊළඟට සීලය භාවනාව අපචායන වෙය්‍යාවච්ච ඊළඟට අපි ගත්තොත් එහෙම ධම්මස්සවන මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන කාරණේ ධම්ම සාකච්ඡා ඊළඟට දෘෂ්ටිය ඍජු කර ගැනීම මේ දසපින් ක්‍රියාවක් තියෙනවනේ නේද? මේ දස පුණ්‍ය ක්‍රියා හමු වේදී කෙනෙකුගේ සිතේ ජනිත වෙන්නේ ඔය කාමාවචර කුසල සිත්. රූපාවචර කුසල සිත් කියලා කියන්නේ ධ්‍යාන පහ. සාමාන්‍ය කෙනෙකුගේ මේ මහා කුසල සිත් තමයි පහළ වෙන්නේ. මහා කුසල සිත් කියලා කියන්නේ කාමාවචර කුසල සිත් වලට. එතකොට පින්වතුනි අන්න එහෙම පහළ වෙන සිත් සහිත කෙනාගේ වචනයත් එහාපත් වෙනවා. කායික ක්‍රියාවත් එහාපත් වෙනවා. මොකද චේතනාව මුල් කරගෙනනේ නේද? හිත මුල් කරගෙනනේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයනේ මනසාචේ
පසන්නේන බාසිතේවා කරෝතේවා. ඒ හිත පිරිසුදු කරගෙන හිත පුණ්‍යවන්ත භාවයට පත් කරගෙන කරන කියන දේවල් පුණ්‍යවන්තයි. ඒකට කියව පුඤ්ඤාපි සංකාර. එතකොට එයාගේ කර්ම භවයේ සකස් වෙන්නේ යහපත් විදිහට. ඒක යහපත් වෙනකොට එයාට විපාක භවය යහපත් වෙනවා. එතකොට සුගති සම්පන්න ජීවිතයක ප්‍රතිසන්දිය ලබන්න උපකාරක ධර්මයක් බවට පත් වෙනවා ඒක. දුගී දුප්පත් වුණාට කුලයෙන් හීන වුණාට සැබෑවටම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව සුද්ධවන්තයෙක් බවට පත් වෙන්නේ අන්න එබඳු කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ මනෝක්‍රියාව සුචරිතවත් වෙන තරමට කායක්‍රියාව සුචරිතවත් වෙන තරමට වාක්‍රියාව සුචරිතවත් වෙන තරමට තමයි කෙනෙකු සුද්ධවන්ත බව කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ඔන්න අපිට තියෙනවා කෙනෙකු අසුද්ධවන්තයෙක් සුද්ධවන්තයෙක් බවට තෝරා ගන්න ක්‍රමවේදයක්. විජ්ජාච දනුම දැනුම පරිහරණය කරන විදිහට තමයි කෙනෙකු සුද්ධවන්තයෙකු හෝ අසුද්ධවන්තයෙකු වෙන්නේ. දැන් කෙනෙකු තමන්ගේ දැනුම උපයෝගී කරගෙන සත්තු ඝාතනය කරනවා. දැන් මේ ලෝකේ සමහර උපකරණ සකස් වෙලා තියෙනවා හිතා ගන්න බැරි විදිහට. ඒතරම් උපකරණ සකස් කරලා තියෙන්නේ මේ දැනුම බුද්ධිය නැති අයද දැනුම බුද්ධිය තියෙන අයද? තියෙන අය. එතකොට මේ උපකරණ සකස් කරලා තියෙන කුමටද? ශනිකව සතෙකු මරන්න. ඝාතනය වෙන්න. එක තමන්ගේ දැනුම බුද්ධිය උපයෝගී කරගන්නවා තවත් කෙනෙකුගෙන් ඍජුව හෝ වක්‍රව හෝ සොරකමක් කරගන්න කඩා වඩා ගන්න. එතකොට එයා බුද්ධිය උපයෝගී කරගත්තේ යහපතටද අයහපතට? එක තමන්ගේ දැනුම උපයෝගී කරගන්නවා කාමයේ වරදව හැසිරෙන්න. තමන්ගේ දැනුම උපයෝගී කරගන්නවා බොරු කේලම් හිස් වචන පරෝස වචන කියන්නේ. දැන් ගොඩාක් ඔය දැනුම බුද්ධිය උපයෝගී කරගන්න නෙවෙයිද කරන්නේ? සමහරට තමන් බොරුවට වංචාවට රැවටීමට ලක්ුණා කියලා හිතා ගන්න බැරි විදිහට සමහරු තමන්ගේ දැනුම ප්‍රයෝගික කරගෙන ඒ විදිහට කටයුතු කරනවා. එතකොට එයාගේ දැනුම තුලින් එයා මොකද කරේ? බොරුවක් වංචාවක් කරලා තියේ. එතකොට එයාගේ දැනුම පාවිච්චි කරේ කොහාටද? අයහපතට. දැන් මේ ලෝකේ විවිධාකාර ආයුධ නිෂ්පාදනය වෙනවා. මිසයිලේ සිට ඒ සියලුම ආයුධ වලින් සිද්ධ කරන්න එක්ක පුජ්‍යල හානියක් එක්ක පිරිස් හානියක් එක්ක දේපල හානියක්. ඒතර ඉබඳු දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුමක් නැතු කෙනෙකුට නෑ. සමහර විට ඒ අංශයෙන් ඉහළම දැනුම ලැබපු අය තමයි ඉබඳු නිෂ්පාදන කරන්නේ. එතකොට තමන්ගේ දැනුම උපයෝගී කරගත්තෙ මොකටද? ලෝකයක් විනාශ කරන්න, පුජ්‍යලයක් විනාශ කරන්න. එතකොට යාට කොච්චර ධනෙ තිබුණත් කොච්චර උසස් කුලයක ජීවත් වුණත් එයා දැනුම පාවිච්චි කරපු විදිහට අනුව එයා සුද්ධවන්තේ නෙවෙයි. හැබැයි කිසිදු කුලයක් හෝ ධනයක් හෝ නැති දුගී දුප්පතෙක් වෙන්න පුළුවන්. තමන් ලැබපු විද්‍යාව කියන දැනුම උපයෝගී කරගෙන තවත් කෙනෙකුගේ ඇස් දෙක පාදනවා. තවත් කෙනෙකුට තමන්ගේ දැනුම තුලින් ගෙයක් හදලා දෙනවා. තමන්ගේ දැනුම උපයෝගී කරගෙන තවත් කෙනෙකුට වතක් කරන් දෙනවා. තව කෙනෙකුට උපකාරයක් කරනවා. අසනීප වෙච්ච කෙනෙකුට සනීප වෙන්න උපකාරයක් කරනවා තමන්ගේ දැනුම ප්‍රයෝගී කරගෙන. එතකොට එයා තමන්ගේ දැනුම පාවිච්චි කරේ කුමටද? නිවැරදි දෙයකට. එහෙනම් එයා සුද්ධවන්තයෙක් වෙන්නේ කොහොමද? තමන්ගේ දැනුම විද්‍යාව පරිහරණය කරන විදිහට අනුව. කම්මං විජ්ජාච ධම්මෝච කියලා කිව්වේ උතුම් දිවි පැවැත්ම, ධාර්මික දිවි පැවැත්ම. පිංගුතුනි අපිත් ආහාර පාන අනුභව කරනවා, තිරිසන් සතුත් ආහාර පාන අනුභව කරනවා. ආහාර ගන්නවා කියන කාරණා දෙකෙන් මිනිස්සුත් තිරිසන් සතුත් එක වගේ. අපිත් නිදා ගන්නවා, තිරිසන් සතුත් නිදා ගන්නවා. නිදා ගන්නවා කියන කාරණේ තුලින් තිරිසන් සතුත් අපිත් එක වගේ. අපිත් කාම සේවනය කරනවා, තිරිසන් සතුත් කාම සේවනය කරනවා. එහෙනම් කාම සේවනය කියන කාරණේ අපත් තිරිසන් සතුත් අතර ක්‍රියාත්මක වන පොදු ධර්මතාවය. මිනිසුන්ටත් බය ඇති වෙනවා, තිරිසන් සතුන්ටත් බය ඇති වෙනවා. බය ඇති වෙනවා කියන කාරණය තුලිනුත් තිරිසන් සතුන් අපි එක වගේ. මෙන්න මේ ධර්මතා හතරින් ආහාර, නිද්‍රා, බය, මෛතුණංච මේ කාරණා හතරින් සාමාන්‍ය මේතත් පසුබික් සමානක්.
මිනිස්සුහා තිරිසන් සත්තු සමානයි. ඒ මනුෂ්‍යයා වෙනස් වෙන්නේ කොතෙන්දද? ධර්මේහි තේසං අධිකෝ විශේෂා. මනුෂ්‍යයා තුල ධාර්මික කම කියන කාරණය තියෙන තාක්කල් තිරිසන් සතාගෙන් වෙන් වෙනවා. හැබැයි ඒ ධාර්මික කම කියන කාරණේ නැත්තම් ධම්මේහි හිණක් පසුබික් සමානක්. එහෙනම් අර කාරණාත් එක පොදුයිනේ. එහෙනම් මිනිස්සෙක් වුණාට එයාගේ ජීවිතේ තිරිසන් ලෝකේ ජීවිතයක් හා සමානයි කියනවා. එතන ධාර්මික දිවිපැවැත්ම කියලා කියන්නේ හිත තුල අර තිරිසන් සතෙකුගේ වඩන්න බැරි ගුණධර්ම වඩලා තියෙන්න ඕනේ. මෛත්‍රිය, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක්, නිහතමානීකමක්, ඉවසීමක්, වරදට සමාදීමක්. දැන් මෙන්න මේ කියපු ධාර්මික පිළිවෙත් වලින් තමයි ධාර්මික ක්‍රියාදාමයන්ගෙන් තමයි මිනිස්සය අර සත්‍යයෙන් වින් වෙන්නේ. දෙමව්පියන් සැලකීම, ගරු කිරීම, වැඩිහිටියන් සැලකීම, ආගමක් දහමක් ඇදහිීම නේද? තමන්ට දර්ශනයක් ඇතිව ජීවිතේ ගත කිරීම. බොහෝ දිනෙකට දර්ශනයක් නැහැනේ ජීවිතේනේ. එතකොට තිරිසන් සතෙකුට ඒවා තියනවද? මෛත්‍රිය තියනවද? කරුණාව තියනවද? දයාව, මුදිතාව, නිහතමානීකම, ඉවසීම නැහැ. එයාලට කාරණා දෙකයි තියෙන්නේ. ආශාව සහ දේශය කියන එක. මෝහයෙන් පිළිලා නිසා තමන්ට ආශාවක් ඇති වුණේ කොතෙන්දද? තන නොතන නොබලා ඒ කටයුතු සිද්ධ කරනවා. ද්වේෂයක් ඇති වෙන්නේ කොතනදීද? තන නොතන නොබලා ඒ ද්වේෂයට අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. තිරිසන් ලෝකේ තියෙන්නේ එහෙමනේ නේ. නමුත් මිනිස්යාගේ එහෙම දෙයක් නැහැ. කවුරු හරි අපහසයෙන් අමාරුවෙන් වතුර ටික දාලා රැකවරණය යොදලා පොහොර ටික දාලා අඹපැලයක් හිටවනවා. වැටකඩුළු ගහලා කවදාවත් තිරිසන් සතෙක් හිතනවද අනේ මේ මිනිස්සයා මේ තරම් මහන්සි වෙලා මේක හදනවා මේක විනාශ කරන්න හොඳ නැහැ කියලා හිතනවද? නැහැ. ඒත් මිනිස්සයත් එහෙමම නම් හිතන්නේ වෙනසක් තියනවාද? නමුත් එහෙම හිතන ලෝකයක් නැද්ද? එහෙම හිතන මිනිස් ජීවිත නැද්ද? තියෙනවා. එහෙනම් එයා තුල නැත්තේ කුමක්ද? ධර්මයේ හිතේසං අධිකෝ විශේෂා කෙනෙක් නැහැ. ධම්මෝච කියන කාරණේ නැහැ ජීවිතේ. එහෙනම් සුද්ධවන්තයෙක් බවට පත් වෙන්න කෙනෙක් ඇඳුමෙන් පැළඳුමෙන් කන බොන දෑ වලින් ඉන්න හිටින ගෙවල් දොරවල් වලින්වත් කුලයෙන්වත් ධනයෙන්වත් නෙවෙයි එයාගේ ධාර්මික කම කියන ධර්මතාවයේ මත. කම්මං විජ්ජාච ධම්මෝච. ඊළඟට සීලං. සිල්වත්කම ගැනම තමයි මේ කතා බහ කරේ මෙතෙක් වෙලා. ඉගෙන යම් කෙනෙක් සිතෙන් දුස්චරිත කරන්නේ නැත්නම් වචනෙන් දුස්චරිත කරන්නේ නැත්නම් කයෙන් දුස්චරිත කරන්නේ නැත්නම් අපි දන්නවා සිත පදනම් කරගෙන පින්වතුනි වැරදි තුනක් සිද්ධ වෙනවා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදිෂ්ටිය. අවිද්‍යාව කියලා කියන්නේ අනුන්ගේ දෙයට ආස කිරීම. ලෝභය කියලා කියනවා. ආශාව කියලා කියනවා. තෘෂ්ණාව කියලා කියනවා. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, කේන්තිය. ඒත් එක්කම මිශ්‍ර වෙච්ච වෛරය, ක්‍රෝධය, පළිගැනීම ඔක්කොම එකට එන්නේ ද්වේෂයත් එක්ක. මිත්‍යාදිෂ්ටිය කියලා කියන්නේ කිසිම ඇදහිල්ලක්, කිසිම ගුණධර්මයක් කියන දෙයකට එයා මේ කැමති නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරන බව. අර දේශනාවේ සඳහන් වෙනවානේ එයා නැති මාතා, නැති පිතා, අම්මා තාත්තාවත් පිළිගන්නේ නැහැ කියනවා. එතකොට මෙන්න මේ කියපු මානසික දුස්චරිත වලින් යුක්ත වෙච්ච කෙනා දුසිල්වතේ. ඊළඟට කටපදනම් කරගෙන කේලම්, හිස් වචන, පරුස වචන, බොරු කියන මේ සතරාකාර දුස්චරිත වෙනවා නම් ඒක දුසිල්වත්කමක්. කයපදනම් කරගෙන ප්‍රාණඝාතයේ, සොරකම, කාම විත්‍යාව, මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණය ආදී කරනවා නම් ඒක දුසිල්වත්කමක්. අපි හිතමු එබඳු ස්වභාවයෙන් යුක්ත වෙච්ච ජීවත් වෙන කෙනෙක් කොච්චර ධනෙ තිබුණත්, කොච්චර කුලවන්තකම තිබුණත් එයා සුද්ධවන්තයෙක් කියලා පිළිගත්තොත් ඒක නිවැරදි පිළිගැනීමක් නෙවෙයි. ඒක වැරදි පිළිගැනීමක්. එහෙනම් යම් කෙනෙක් අවිද්‍යාවෙන් තොර වෙලා
ආශාවෙන් තොර වෙලා ව්‍යාපාදයෙන් තොර වෙලා ද්වේෂයෙන් තරහින් තොර වෙලා කිරි අපේ හිතට පැන නගින අකුසල් ධර්මනේ බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ කොහොමද පිළිකුල් දෙයක් විදිහට දකින්න කිව්වේ අකුසල් සහගත සිතුවිල්ලක් එනවද අකුසල් සහගත වදන් නක් ප්‍රකාශ වෙන්න යනවද අකුසල් සහගත ක්‍රියාවක් කායිකව සිද්ධ වෙන්න යනවද ඒක දකින්න කිව්වේ පිළිකුල් සහගතව උපමාවක් කියනවා භාග්‍යතුන් වහන්සේ හොඳට පිළිවෙලට ලස්සනට ඇඳ පැළඳලා ඉන්න කැමති තරුණයෙක් හෝ තරුණියක් නාල වත්සුණු තවරගෙන සුවසේ ඉන්නකොට කවුරු හරි කෙනෙක් කුණු ඌ ගැරඬි කුණක් හෝ බලු කුණක් හෝ ගෙනවිත් කරට දැම්මොත් කුමක්ද කරන්නේ කියලා අහනවා බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල තියෙන මේ වටිනාකම ආයි දෙපාරක් හිතනවද ඒක අයින් කරන්න නැහැ හිතට ඇතිවෙන අකුසල සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ අන්න එහෙමයි අරක විශාල පිළිකුලක් විදිහට අපි එකෙනෙහිම දෙපාරක් නොසිතා ඉවත් කරනවාසේ හිතට ඇතිවෙන මොනවා හරි අකුසල සිතුවිල්ලක් තියෙනවද තරහක් වෛරයක් ක්‍රෝධයක් ඉරිසියාවක් පරිගැනීමක් කුහකකමක් මානයක් මදයක් තම්බයක් ලෝභයක් දේශයක් මෝහයක් මේ වගේ අකුසලයක් ආ විගස එකෙනෙහිම ඉවත් කරන්න කියනවා ඉවත් කරන්න පමණක් නෙවෙයි දැන් අපි ඒ ගැරඬි කුණ ඉවත් කරලා නිකන් ඉන්නේ නැහැ නේ මොකද කරන්නේ ඒක හැකි උපරිමයෙන් අපි සුද්ධ පවිත්‍ර කරගන්නවා ඊළඟට ඒක සිහිපත් වෙන හැම වාරයකම පිළිකුලමයි දැනෙන්නේ අපි හිතමු ඒ සිද්ධිය වෙලා අවුරුද්දක් ගත වෙලා අපි කැම අනුභව කරන් කැම පිඟාන අතර ගන්නකොට සිහිපත් වෙනවා එදා වෙච්චදී දැන් සතුටක්ද දැනෙන්නේ පිළිකුලක්ද මහා පිළිකුලක් දැනෙන්නේ එතකොට තමන්ගේ හිතට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඉනිසියාවක් ආවා කියලා මේ අකුසල සිතුවිල්ලක් යම් දවසක දැනෙනකොටත් ඒක පිළිකුලෙන් දකින්න කියනවා ඒකට පිළිකුලෙන් පහර දෙන්න 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 ඒක හීන වෙලා යනවා හැම දෙයකම ස්වභාවයකයි නේද ගෙදෙට්ට එනවා දරුණු සතේ අපි හිතමු නන්නාඳුනන සුනකේ පුරුදු වෙලා තිනවා ගෙදෙට්ට එන්න අපි මොකද කරන්නේ අකමැතිනම් අපි පහර දෙනවා නොයෙන්ට අපි පහර දෙනවා එන්න එන්න අපි පහර දෙන පහර දෙන්න දෙන්න මොකද කරන්නේ එයා හිතනවා ආයේ මෙතෙන්ද ගිහලා හරියන්නේ නැහැ කියලා හැබැයි අපි එයාට එන්න ඕන විදිහට අවශ්‍ය ප්‍රතිචාර දැක්වුවොත් මොකද කරන්නේ එයා ගෙදරම ලගිනවා අන්න ඒ වගේ අකුසල සිතුවිල්ලට පැන නගින්න අවශ්‍ය කරන අපි පෝෂ්‍ය ටික දුන්නොත් ආහාර ටික දුන්නොත් මෙහෙන් ඒක නිතරම ක්‍රියාත්මක වෙනවා අර කුණු කුණු වලට එකතු වෙනවා පෑහෙනවා වගේ අකුසල් සිතකට අකුසල් දහම් කියනවා එකතු වෙනවා ඊටාම වේගෙයි මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කිරි සහිත ගහකට ඉදිකට්ටකින් එන්නත් කිරි එනවා පොරොවකින් කැපුවත් කිරි එනවා දැන් කිරි සහිත ගහකට කොළයකට ඇන්නත් කඳට ඇන්නත් මූලට ඇන්නත් මලකට ඇන්නත් කිරි එනවා ඇයි ඒ ගහේ කිරි බව තියෙන නිසා අර ඇතුළාන්තයේ අපේ ඒ තරහ කේන්ති වෛර ක්‍රෝධ ආදී මේ අකුසල් දුස්චරිත සහගත සිතුවිලි අපි උපද්දවනකොට අරමුණ එනකොටම අරක ඇවිස්සීලා එනවා අර අලු යට ගිනිසේ එතකොට පින්වතුනි අපි අවබෝධ කරගන්න ඕනේ ඒකට අවශ්‍ය කරන දඬුවම දෙන්න දඬුවම් දෙන්න 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 දැන් ඔය බුදුදහමේ කුසල් දියුණු කර ගැනීම තුළ කුමක්ද කරන්නේ අකුසල් වලට දඬුවම් දෙනවා නේද පින්වතුනි බුදුදහමේ කියන්නේ අතහරින්න කියලා මොනවද අතහරින්න කියන්නේ කෙලෙස් අතහරින්න කෙලෙස් අතහරින්න නම් අල්ලගන්න දෙයක් තියෙනවා මොනවද අල්ලගන්න ඕනේ කුසල් අල්ලගන්න කුසල් අල්ලගෙන කෙලෙස් අතහරින්න කුසල් අල්ලගන්න කෙලෙස් වලට ඉඩ නැහැ එක පැත්තක් බලවත් වෙන්න වෙන්න අනිත් පැත්ත බලහීන වෙලා යනවා අන්න ඒ වගේ තමයි අපේ සිත ධර්මයෙන් සන්නද්ධ වෙන්න හිතට ඇතුල් වෙන හෝ හිතේ මෙතෙක් පැවති හෝ බුදුහාම කියනවානේ අතීතේ
නොඑළඹිච්චාකුසල් හෝ අනාගතේ එළඹෙන්න තියෙන අකුසල් කියන මේ දෙපරිද්දම දිහාරු වෙලා යනවා අයින් වෙලා ඉවත් වෙලා යනවා ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට අනුශාසනා කරනවා සීලය කියන කාරණය තුල තමයි කෙනෙකු සුද්ධවන්තයෙක් බවට පත් වෙන්නේ දුසිල්වත් ජීවිතේ ගත කරමින් කොච්චර අපි ධනෙන් කුලයෙන් නෙලයෙන් බලයෙන් ආඩ්‍ය වුණත් ඒක සැබෑ සුද්ධවන්තකමක් උත්තම භාවයක් නෙවෙයි කියලා වදාහරනවා ජීවිත මුත්තමන් කියලා කියන්නේ උතුම් දිවි පැවැත්ම පස්වෙනි කාරණේ හැටියට භාග්‍යතුන් වහන්සේ වදාළේ අපි හැම දිනාටම තියෙන්න ඕනේ පින්වතුනි දැක්ම දෙකක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පළවෙනි දැක්ම තමයි ආත්මීය දර්ශනයක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ දෙවෙනි කාරණේ තමයි සමාජ ආදර්ශයන් සැපේම කියන කාරණේ අපි තුලින් සිද්ධ වෙන්න ඕනේ උත්තම ජීවිතයක් කියලා කියන්නේ අන්න එහෙම වූ ජීවිතයක් ආත්මීය දර්ශනයක් ඇත්තෙක් කියලා කියන්නේ තමන් ආධ්‍යාත්මික වශයෙන් කුසලයෙන් පිනෙන් ගුණධහමෙන් පෝෂණය වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. උපන්නාට වෙනෙනවා විනා කිව වගේ ඉපදිච්ච නිසා ඔහි වෙනි වෙනි ජීවත් වෙලා මැරෙනවා නෙවෙයි. මේ මනුස්ස ජීවිතයේ දුර්ලභකම තේරුම් ගන්න ඕනේ. ජීවිතයට ආදරයක් නැහැනේ අපි නේද? ජීවිතය කියලා කියන්නේ හිත කය දෙකනේ. හිතටත් ආදරයක් ඇති කර ගන්න ඕනේ කයටත් ආදරයක් ඇති කර ගන්න ආදරයක් කියලා කියන්නේ ලෞකික අර්ථයෙන් නෙවෙයි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය මේ හිත කය අපි හොඳ පැත්තට පෝෂණය කරන්න ඕනේ මේකෙන් උපරිම ප්‍රතිඵල ප්‍රතිලාභ නෙලා ගන්නට කටයුතු කරන්න ඕනේ අපි හිම කරනවද නෑ දැන් ලැබිච්ච හිත පෝෂණය කරනවා කියලා කියන්නේ හිතට අකුසල් අයහපා සිතුවිලි එන්න නොදී හොඳ සිතුවිලි වලින් හිත සන්තරපණය කරනවා. එතකොට එයාගේ හිත මොකද වෙන්නේ? හිත ලස්සන වෙනවා. හිත දැකුම් කළු වෙනවා. හිත වර්ධනය වෙනවා. හිත දියුණු වෙනවා. දැන් අපි මේ දියුණුවට යන්නේ නැහැ. ඒ දියුණුවට අපි කැමති නැහැ. ඒ කැමති නැති නිසානේ ගොඩාක් හිත අමනාපකම් එහෙම ඇති වෙන්නේ හිත අමනාපකම් ඇති වෙන්නේ මොකක් නිසාද හිතට අපි හොඳ සිතුවිලි පෝෂ්‍යදායි අරමුණු දෙන නිසාද නැත්නම් කිසිම වැදගැම්මකට නැති සිතුවිලි හිතට දෙන නිසාද කිසිම ප්‍රමිතියක් නැති කිසිම වටිනාකමක් නැති අර්ථයක් නැති අර්ථ ශූන්‍ය වෙච්ච අරමුණු හිතට දෙන්න ගිහපොම හිත ලෙඩ වෙනවා හිත දුප්පත් වෙනවා හිත බාල වෙලා යනවා අපි අපේ ජීවිතයට ආදරේ නම් අපි අපේ ජීවිතයට කැමති නම් හිතට කවදාවත් ඒ වගේ අරමුණක් එකතු කරන්න ඒ දූෂි සහගත හීන වූ සිතුවිලි හිතට දෙන්න හොඳ නැහැ ජීවිතයට ආදරේ නම් ආශයේ නම් හිතට යහපත් සිතුවිලි එකතු කරන්න ඕනේ ඉතින් ගත ගැනත් ඕකම තමයි කියන්න වෙන්නේ අපි ගතට එච්චර ආදරයක් නැහැ ආදරය කියලා කියන්නේ මේකට කවණ පෝණ එක නෙවෙයි ආදරය කියලා කියන්නේ මොකද්ද දැන් අපි ආදරයක් නැති නිසා මොකද වෙන්නේ කයට බොහෝ කාලයක් මේ කයේ පැවැත්ම ඇති කරගන්න බැරි වෙලා තියෙනවා පුංචි පුංචි කාලේ ඉඳන්ම ලෙඩ රෝග බහුලව නේද සමහර විට එහෙම ජීවිත ගත වෙනවා නමුත් කයටත් හිතටත් කියන දෙකටම අපි නිසි පෝෂ්‍ය ලබා දුන්නොත් නිසි විදිහට ඒ ව්‍යායාමයේ ලබා දුන්නොත් ක්‍රියාකාරකම් ටික නිසි විදිහට ලබලා දුන්නොත් අපේ ජීවිතේ ලස්සන වෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම කයට වඩා හිත තමයි එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ උත්තම ජීවිතයේ හැටියට වදාළේ මෙන්න මේ ආත්මීය දර්ශනයක් ඇත්තෙක් බවට පත් වීම ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් අපි සංවර්ධනය ඇති කරගත යුත්තේක් වෙන්න ඕනේ කෙනෙකුගේ පූර්ණ සෞඛ්‍යයක් කියලා කියන්නේ කාරණා හතරක එකතුවක් නේද කායික යහපැවැත්ම මානසික යහපැවැත්ම සමාජීය යහපැවැත්ම සහ ආධ්‍යාත්මික යහපැවැත්ම
දැන් අර කාරණා තුන නම් ගොඩාක් දුරට එකතු වෙනවා අපේ ජීවිතවලට කායික යහපැවැත්ම ගැන අපි ගොඩාක් හිතනවා නේද මානසික යහපැවැත්ම ගැනත් ඒ කියන්නේ දැනුම බුද්ධිය ගැනත් අපි ගොඩාක් හිතනවා සමාජයේ යහපැවැත්ම ගැනත් අපි හිතනවා නේද ඒ කියන්නේ නරක අය දුරලා යහපත් අය ඇසුරු කරන්නට කියන කාරණේනේ කියන්නේ ඒතර අපේ ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න වෙන මේ කාරණා ටික එකතු වෙනවා तुनटम वा वटिनाम यहाँ तम आध्यात्मिक यहाँ आत्मीय दर्शन अन्नतन एक मे लोके दकीन पुलवांग असा पहाल कर इलाट हितु अरकेप कुशल चैतसिक कुशल सितुवीली जनित कर गणी मैत्रिय करुणाव कि दयाव कि मुदिताव कि उपेक्षाव कि तमंग हित दीवन कर गणीम इकटकिन आध्यात्मीय पोषण लबन वकील ඊළඟට ලෝකයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගැනීම මොකද්ද පින්වතුනි වෙනස් වෙනවා කියන එක අපිට ඕන විදිහට පවත්තන්ට බෑ කියන කාරණේ දුක් සහගතයි කියන කාරණේ මෙන්න මේ ගැඹුරු මට්ටමෙන්ම ලෝකය ස්පර්ශ කරන්න පුළුවන් හැකියාවක් අපි මානසිකව ඇති කරගන්න ඕනේ ඒක නෑත්ත නේද අපි කොයි කොයි විදිහට ජීවත් වුණත් කොයි කොයි තරහා තීරමේ ජීවත් වුණත් සිද්ධ වෙන සත්‍යම සංසිද්ධිය තමයි වෙනස්කම අන්නේ භාවයට පත්වීම තමන්ගේ වශගේ තියාගන්න බැරි බව කියන කාරණා. ඒතර මෙන්න මේ කියපු ලෞකික කුසල් වලින් සහ ලෝකෝත්තර කුසලතා වලින් යම් කෙනෙක් පෝෂණය වෙනවද අන්න ඒකට කියනවා එයා ආත්මීය දර්ශනයක් ඇත්තෙක් බවට පත් වුණා කියලා. එයාගේ ජීවිතේ හිස් නැහැ. සම්ප්‍රයුක්තයේදී කියන්නේ ජීවිතේ අවසානයේදී හුස්ම ටික යනකොට සිහි කරලා සතුට වෙන්න දෙයක් තියෙනවා අපිට මොන මොන දේ එකතු කරත් අපි සන්තර්පණය කළත් සමහර විට ඒවා සිහි වීමෙන් හිතට ආවේගයක් තරහක් සමහර විට ලෝභයක් ආශාවක් සහිතව අපිට හුස්ම ටික යන්න සිද්ධ වෙයි ඒක ලාභයක් නෙමෙයි අලාභයක් හැබැයි යම් කිසි කෙනෙක් මේ ගුණධම්ම මම හිතේ දිනු කරගත්තාය කියලා අන්න ඒ ගුණධම්මක් ආසන්න කර්මයේ විදිහට ඇදිලා ආව ඒක විශාල ලාභයක් පිණිස පවතිනවා. ඉතින් ඒක තම තමා විසින් කරගත යුතු දෙයක්. එනම් භාග්‍යතුන් වහන්සේ මේ අංගුත්තර නිකායේ සඳහන් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් දේශනා කරපු අනාථපිණ්ඩිකෝ වාද සූත්‍ර දේශනාවේ බොහොම වටිනා සූත්‍ර පාඩයක් තමයි ඔබට අනුශාසනා කළේ. එහි සඳහන් වෙනවා ධර්මතාවයන් පහක් අපේ ජීවිතයට ගලපා ගත යුතු මේ ලෝකයේ කෙනෙක් සැබෑම සුද්ධවන්තයෙක් උත්තම පුරුෂයෙක් බවට පත් වෙන්නේ නගොත්තේන ධනේනවා ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් නෙවෙයි එහෙනම් කාරණා පහකින් මොනවද ඒ කාරණා පහ කම්මං ක්‍රියාව විජ්ජා තමන් ලබන දැනුම ධම්මං ධාර්මික දිවි පැවැත්ම සීලං සිල්වත්කම ජීවිත උත්තමං අර කියපු දර්ශනයක් ඇතිව ජීවිතේ ගත කිරීම උත්තම දිවි පැවැත්ම මෙන්න මේ කාරණා පහෙන් තමයි කෙනෙකු සුද්ධවන්තයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබටත් ඔබේ ජීවිතයේ සුද්ධත්වයට පත් කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කුසලානි සංසයන් ටික ඔබේ ජීවිතයටත් ගැලපේවා, ඔබේ ජීවිතය තුල සංවර්ධනය වේවා, ඒ තුලින් ඔබේ මෙලව ජීවිතයේ සුවපත් වේවා, සසර ජීවිතය සුගතිගාමී වේවා, මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින උපකාර වේවා සාදු 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 අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලක්වැසි ලෝවැසි දනං මෙත ධර්ම දානයක් කොට ප්‍රදානය කිරීමට සදැහැති දායකත්වයේ දක්වන්නේ කඩවත පදිංචි පින්වත් ග්වේන් අමරසේකර මහත්මියගේ දූ දරුවන් විසින් විශේෂයෙන්ම පින්වත් සෝමා තිලකා කුරුප්පු මහත්මිය සැප්තැම්බර් 21 වන දින උපන්දිනය සැමරීම නිමිත්තෙන් එතුමියට ආශිර්වාද සිත සාන්තිය ප්‍රාර්ථනා කිරීම. ඉතින් පින්වත් මෑණියන්ට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ වේවා, පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි සාදු සිතින් ආශිර්වාද කරමු. 1987 වසරේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අපවත් වී වදාළ
පින්වත් හැගොඩ ඉන්ද්‍රසාර මහානාහිමයන් වහන්සේ ඇතුළු සියලුම සාමණේර ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම සංගරතන මහානාහිම්පාණන් වහන්සේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. දායකත්වයේ දක්වන පින්වතුන්ගේ මව්පස පියපස සියලුම පින් බලාපොරොත්තු වන ඥාතීන් සිහිපත් කරනවා. සහභාගී වන සියලුම හිතමිතුරන්ගේ නමින් අභාවයට පත් වන සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. පින්වත් ගේන් අමරසේකර මහත්මියගේ උපන්දිනය සැප්තැම්බර් 22 වෙනි දින යෙදී තිබූ බැවින් පින්වත් මෑණියන් වහන්සේටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. රන්මුතුකල නෙළුම් මැස්ස විහාරාධිපති අති ගෞරවනීය අවසරයි පින්වත් සීලගම විමල නාහිමියන් වහන්සේගේ සැප්තැම්බර් 2 දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් පින්වත් නායක මාහිපාණන් වහන්සේට ආශිර්වාද සිත සාන්ති ප්‍රාර්ථනා කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, බොහෝ කාලයක් මේ ශාසනයේ වැඩ වඩන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම පින් අමනුපුර සීලවංශ පින්වත් ස්වාමින් වහන්සේට දේශකයන්න් වහන්සේටත් සහභාගී වීමෙන් ශ්‍රවණය කිරීමෙන් සහ නන් අයුරින් මේ සඳහා උපකාර කළ සැමට උතුම් ධර්මයේ මාර්ගය පූර්ණය කරමින් නිවන් සාක්ෂාත් කර ගැනීමට පාරමී ශක්තියක් වේවා කියලා උතුම් පැතුම් සිද්ධ කරනවා. විශේෂයෙන්ම සේරුවිල මණ්ඩලගිරි රාජමහා විහාරස්ථ ඒ ස්තූප රාජයන්න් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මනින් සිදු කර ගැනීමට මේ පින් සීල දෙවියන්ට අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව රැකවරණය එල්ම බල්ම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. සහභාගී වූ බැහැම දිනාටමත් ගරුතර මහා සංඝරත්නයටත් මෙලව සැනසීම වේවා. පරලොව සුගතිය වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින උපකාර වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාවේ දායකත්වය දරුවෝ පින්වත් පිරිසටයි මේ ආරාධනය. ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිශුකාර පූජා කරන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට වැඩම කොට බදාළ සේරුවිල දෙහිපත් මණ්ඩලගිරි රජමහා විහාරාධිපති හිබුඨාන සුදම් සභා ධර්ම පරිශ්‍රණ ආයතනයේ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සෝමපුර ශ්‍රී සුදම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේට තව චිරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. කඩවත පදිංචි ග්වේන් අමරසේකර මහත්මියගේ දූදරුවන් පිරිස විසින් උසුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්වර දායකත්වයෙන් කටයුතු කරනවා. මෙම උතුම් වූ ධර්ම දේශනාවේ අලිත්පතාවක් ඔබට බෞද්ධ රූප වහිනියෙන් හෙට රාත්‍රී 11ට ශ්‍රවණය කිරීමේ හා නැරඹීමේ අවස්ථාව තුදා වෙති වෙනවා. මෙවන් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා ගන්නවා නම් කාර්යාලය වේලාබන්හිදී කතා කරන්න 01172158 කේන්ද්‍ර කතන අංකයට 01172158 කේන්ද්‍ර කතන අංකය මතින් වෙන්න ඔබට ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම හැකියාව ලැබෙනවා. එත් සමකින් බෞද්ධ රූප වහිනිය වස්සාන සමයේ නිමිති කරගෙන සෑම පස්වරුකම පවත්වන සජීවී සද්ධර්ම දේශනාවයි අද දිනට මෙදකින් නිමවටපත් කරන්නට මේ සූදානම. යලිත් සජීවී සද්ධර්ම දේශනාවකින් හෙට පස්වරු 4ට හමු වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.